ඔබේ තිසකෙස්වලත් ආරක්ෂාව වෙනුවෙන්ම Lifebuoy Double Sachet දැන් රුපියල් 10ක් පමණයි. ගල් ශාන්තලුසිය විශ්වවිද්‍යාලයේ අභිනවයේ නිදිකල ජනමාධ්‍ය ඒකකයේ සහ සුහුරු පන්ති කාමරයේ විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් ව්‍යාපාරික ධම්මික පෙරේරා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අධ්‍යාපනය කියන්නේ එකම තැන තියෙන දෙයක්. සමාජීය අවශ්‍යතා හා ප්‍රමුඛතා වලට ගැළපෙන පරිදි අධ්‍යාපන ව්‍යුහය ඒ විදිහටම ප්‍රතිනිර්මාණය විය යුතුයි. අපේ ප්‍රධාන කර්තව්‍යයක් වන්නේ රජයක් හැටියට අපේ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමයි. දැන් අද අධ්‍යාපනයේ ලොකු දුර්වලතාවයක් තමයි අපි මේ ළමයාගේ සිතට ඇතුළු කරනවා විශාල කරුණු සමුදාය. ඒතොර ඒවා ඔක්කොම මතක තබාගෙන විභාගයේ ඒවා වැමෑරීම තමයි අද හුඟක් දුරට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකෙන් දරුවාගේ පෞරුෂය, නිර්මාණශීලී භාවය, උත්පාදක ශක්තිය කිසිසේත් වර්ධනය වෙන්නේ නැහැ. අපි මේ දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය හා රැකිරක්ෂා අවස්ථා ජීවනෝපාය මාර්ග අතර විශාල පළතුරක්. මම කතා කරලා තියෙනවා මේ රටේ ප්‍රධාන සමාගම්වල සභාපතිවරුන්ට හා අධ්‍යක්ෂවරුන්ට. ඒ අය මට කියනවා අපේ ආයතනවල රක්ෂා නැතුව නෙවෙයි. හැබැයි අපි කැඳෙමුහම සම්මුඛ පරීක්ෂණවලට අපිට පැහැදිලිව පේනවා අපිට අවශ්‍ය ගතිගුණ හරය ඒ අය තුළ අවශ්‍ය ප්‍රමාණයට නැහැ. මේක තමයි තියෙන පරතරය. බොහෝනේ තෙල් ගතියට ලීව ආයුෂ් ඇලෝ වේරා ෆේස් වොෂ්.